අර හොඳම එකට කියන වචනයක් දෙන කොල්ලෝ කියන්නේ මොකක්ද? පට්ට අකුරු දෙකක් එහෙම කියන්නේ. වාරින්නේ જાති පට්ට පට්ට කියන වචනයක් පාවිච්චි කරන්නේ. නේ? පට්ට කියන්නේ සිංහල භාෂාවේදී නේද? මොකක්ද කියන්නේ? හොඳම ඉහළම හරි. එතකොට ඒක විශේෂණ පදයක් විදිහට දැම්මම පට්ට කියන්නේ ඒ හොඳම එක. ඒ මොකක් හරි එකේ හොඳම එක වර්ණගෙන එක. එතකොට රණිට දැන් දාන්න පුළුවන් මොකද්ද? පට්ට හොරෙක්. ලංකාවේ දැන් මේ මෙතෙක් කෙරිච්ච හොරකම් අතර හරි පට්ටම හොරකම් මොකද්ද? මහා බැංකු හොරකම. මෙතෙක් ගහපු ගිවිසුම් වලින් පට්ටම ගිවිසුම මොකද්ද? දැනට තියෙන සිංගප්පූරු ගිවිසුම. ඒක ඉන්දු ලංකා ගිවිසුමට වඩා හපා. එතකොට ඒගොල්ලොත් එක බැඳිච්ච පාක්ෂිකයෝ ඒ ඔක්කොම දන්නවා. මේක පට්ට හොරු. අපි ඒ දන්න දේ නැවත නැවත කියනවා. ඉතින් මිනිස්සු දන්නවා. මිනිස්සුන්ට වැඩක් නැහැ. මිනිස්සුන්ට අදාළ නැහැ. එතකොට ඉහළ සිට පහළ දක්වා හරි පට්ට සංස්කෘතියක් වුණාම හොරකම කියන එක, වංචාව දූෂණය කියන එක සමස්තයක් විදියට ඊට එරෙහි එකාව ඒ සමාජෙන් ප්‍රතික්ෂේප කරනවා. ඔයගොල්ලන්ගේ ඉස්කෝල එක ඔයගොල්ලෝ හරි දෙවෙනුම් පෙනින් මොකද? ඔයගොල්ලන් එතනින් රිජෙක් කරනවා. හරි රාජ්‍ය ආයතනයක අවංකව ඇත්ත යුක්තිය වෙනුවෙන් පෙනී ඉන්න මිනිහෙක් හිටියොත් ඌට කියන්නේ පට්ට මෝඩෙක් කියලා. අනිත් කට්ටිය පට්ට මෝඩෙක් කියලා කියන්නේ. මේ මාධ්‍යවේදීන් අතර හිටියොත් එහෙම ඒ જાති ඒගොල්ලෝ මේ ගානකට ඉන්නේ. ඊට පස්සේ කියනවා පට්ට මෝඩේ. දැන් අපිට කියන්නේ අපිට ගෙවල් වලින් වටේ සමාජයේ අපි දන්න ළඟ මිත්‍ර වටේ ඉන්න කට්ටිය කියනවානේ මොකද්ද යකෝ පිස්සු දේශපාලනේ. මේ අපි කරන එක පිස්සු. අරක තමයි මරු. මේ මහින්දල කරන එක රනිල්ල කරන එක තමයි මරු. ගේපේකේ උන්ට පිස්සු. එම නෙමෙයිද? එහෙම තමයි. ඇයි ඒ? අර යමක් සංස්කෘතියක් වුණාට පස්සේ හරි යමක් සංස්කෘතියක් වුණාට පස්සේ ඒකට එරෙහි එකාව ඒ සංස්කෘතිය විසින් පිටුවහල් කරනවා. ප්‍රතික්ෂේප කරනවා. දැන් අපිටත් කරලා තින්නේ ඒක. ගේපේට කරලා තින්නේ ඒක. එපිටුවල් කරනවා. ඒකනේ අපිට ඡන්ද අඩු. අපි වගේම අර කියන අර්ථයෙන් පට්ට මෝඩයෝ ටික අපිත් එක්ක ඉන්නවා. අර අරගොල්ලෝ කියන අර්ථයෙන් මෝඩයෝනේ ජේපි කාර්යෝ මෝඩයෝ. නේද? ලක්ෂ 7ක් විතර පට්ට මෝඩයෝ ටිකක් ඉන්නවා. මේ වැඩේ කරන එක මෝඩකම. අරකට වඩාගෙන ඒකෙන් ඇමතිකමක් අරගෙන ඈ ඒක තමයි හරි ෂෝක් කියාගෙන මීඩියා වලට ඇවිල්ලා ඒ ගැන වාද විවාද කරගෙන හරි මේක හරි මරු රුපියල පල්ලෙහාට බයින එක හරි ටොප් නේද කියාගෙන ඒක තමයි මරු.